මේ මල්ලි බබා නම මොකද්ද? බැලිබෙරිය චොක්ලට් කෑම බිස්කට්. මොකද්දනි මේ ඔය දෙනට වෙලා තියෙන්නේ? අල්ලපු ගෙවල් වලටත් එහෙම වෙති. ඇහිච්චද? ඔක්කොටම ඇහිච්චද? ඔයාගේ තාත්තා මං ඇහුවම කියනවා බිස්නස් පාඩුවේ සත්‍ය යතේ නැහැ කියලා. හේ වුණාට යාගේ පරණ වයිෆ්ට රට යන නම් ඕන තරම් සල්ලි දෙන්න පුළුවන්. හයි. හේගන්ට බයද? සල්ලි දෙල රට යවන්නේ? ඔලක මේ මගේ ඉවසීම චෙක් කරන්න හදන්න එපා. අයියා මට මොනව කරන්නද? ඕන්න මට සකුණ ඉස්සරහ ගහයි. හැත්තම මරලා ගහයි. ඊට හැදයක් ඉතින් වට කරන්න බෑනේ. මට පේන්නේ ඒගැනි මියා බ්ලැක්මේල් කරනවද කොහෙද? මේ අනේ නංගිලාගේ අම්මේ මේ කතාව නවත්තමුකෝ. මං ඉන්නේ තත්ත්වේ වා කවදා හරි දවසක හිටියොත් ඔයාට තේරෙයි මේ කතාව එහෙම ලේසියෙන් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. මගේ පපුව පිච්චෙනවා. මේ විනාශ වෙලා යන මගේ ජීවිතේ. මං ආසාවෙන් හිටපු මගේ ජීවිතේ. හරි. මේ හන්නකෝ. නංගිලාගේ අම්මට ප්‍රශ්නයක් තියෙන්නේ අපේ අම්මගෙන් නම් ඊට පස්සේ අම්මගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. ඔයා කොහොමද එහෙම කියන්නේ? පාට වැඩි හොඳට ඔයාගේ අම්ම ගැන මම දන්නවා. එයාට මොනවද ඕනේ කියලාත් මම දන්නවා. ඔයාගේ තාත්තා විවාහවයි එයා දාලා ගියාට පස්සේ මම ඔයාලා බලාගත්තා. එහෙම කරපු මටයි ඔයාලගේ තාත්තා අතුස්සන්න හදන්නේ. මේ අහනකෝ නංගිලාගේ අම්මේ දැන් අම්මා රට යන්න හදනවා කියලා කවුද නංගිලාගේ අම්මට කිව්වේ? කියපු කෙනානේ මේ වැදගත් වෙන්නේ. ඒ කතාවේ ඇත්ත නැත්තයි වැදගත් වෙන්නේ. ඒ කතාව බොරුවක් නෙමෙයි කියලාවත් දන්නවනේ. ඒක නවත් කියේ ඊට පස්සේ ඔයාලගේ අම්මගෙන් මට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. මම මේ කතාව වලට මුකුත් නොකිය ඉන්නේ මගේ ජීවිතේ ඉතිරි කාලේ හිරේ ලගින්න ඕනේ නැති හින්දා. මට දැන් ඕනේ මගේ මේ ප්‍රෙෂර් එක අඩු කරගෙන නිදහස් මිනිහක් හැටියට ජීවත් වෙන්න. නිදහසේ ඉන්න මොකටද කසාද බැන්දේ? බලනසකට මෙයා කියන කතා. හොඳ වෙලාවට ඔයාද හිටියේ. මම පුදුම කතා. ඉස්සෙල්ලාම බීච් එකට ගිහිල්ලා හොඳට ඇවිදින්න ඕනේ. ඇවිදලා ෆොටෝ සෙස්සක් 30ක් ගන්න ඕනේ. ඔයාට තමයි ඉතින් තේරුනේ. ඊට පස්සේ පොඩ පැලෙන්න ගන්න ඕනේ. මෙහෙමයි. අපිට හම්බෙන ටයිම් එකත් එක්ක තමයි අපි අනතන් ඩිසයිඩ් කරන්නේ. ඒ ක්‍රිස්ටියන් එහෙම කියන්නේ අපි කොහොමත් සකුණේ ආපු ගමන් පිටත් වෙනවනේ. ඉතින් අපිට වෙලාව තියෙනවනේ. ඒකනේ. මෙයා ගෙදර යන්නත් කලින් ආයේ එන්න ප්ලෑන් කරලිය. අයියෝ මම එහෙම දෙයක් නෙමෙයි මීන් කරේ. මට හිතෙන්නේ අපි දැනටමත් ලේට් කියලා. අයියනේ ලේට් කියන්නේ. තව වෙලාව තියෙනවනේ. අනිත් එක මහදුරක් නෑනේ. දැන් නම් සකුණිට එන්න ටයිම් හරි නේද? සකුණි ආවද ගර්ල්ස්? තාම නෑ මිස් ජැනට්. ඔයාලට හිතෙන්නේ නැද්ද එයා පරක්කුයි කියලා? එයා ගියේ අර්ලි මෝර්නින් නේද? මේ මොකක් හරි ඇත්තටම අවුලක්ද දන්නේ නැහැ. ඔයාලා සපුනට කෝල් එකක් අරන් බැලුවොත් නරකද? ඒක නම් ඇත්ත ක්‍රිෂ්. මේ සපුනට කෝල් එකක් අරන් බලන්න. ඇයි ක්‍රිෂ්? අකෝ ෆෝන් එක කන්සල් කරන්නේ නැහැ මිස් ජැනට්. රින්ස් යනවාද? රින්ස් යනවා. මේ අනේ සපුන්ට මොකක් කරදරයක්ද දන්නේ නැහැ නේද? පොඩ්ඩක් බලන්න.
අපි සකුණගේ තාත්තට කෝල් එකක් අරන් බලමුද? නෑ නෑ මිස්ටර්ලට් කලබල නොවී ඉන්නකෝ. මේ බොරුවට සකුගේ තාත්තිය උනත් කලබල කරන්න ඕනේ නෑනේ. අපි තාෂුට බලමු. මේක බලන් ඉන්න හොඳ වෙලාවක් නෙමෙයි. මේ මිස් ජනට් කිව්වා වගේ අපි සකුණගේ තාත්තටවත් කෝල් එකක් අරන් බලමුකෝ. ඔව්වනේ එයාට ප්‍රශ්නෙකුත් තියෙනවනේ. එක සැරයකුත් එයාව කිඩ්නැප් කරන්න හැදුවනේ. ආයෙත් සැරයක් ඒක වෙන්න බැරිකමක් නැහැ. අනිතික මට හිතෙන විදිහට ඔය කිඩ්නැප් සීන් එකේ තාත්ති දන්නේ නැහැ. මේ මෙහෙම බලාගෙන ඉන්න එක නම් මගේ හිතට හරි නැහැ. මේ අහන්නකෝ අපි පොලිසියටවත් කියමුද? පොලිසිය? පිස්සුද ඔයාට? පොඩ්ඩක් ඉන්නකොට ඉවසලා. ක්‍රිෂ් ඇත්තටම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මොකද කරන්න කියන්නකෝ. අපරාධය අප්පා. අපිට සකුණෙත් එක්ක යන්න දීප. කාට හරිම. අපි කාටවත් එක කල්පනාවක් උන්නේ නැහනේ. මේ දෙන්නගේ කටවල් දෙකේ මේට අරිනවද? මිස්ටරෙට මේ වැහුනොත් ඉඳලි ඉවරයි. දන්නවනේ හැටි. මුළු ලංකාවම දැනගෙන තමයි අන්තිමට නතර වෙන්නේ. පොඩ ඉවසන්නකෝ. හරි ඉතින් අපි දැන් මොකද කරන්නේ? තව ටිකක් ඉවසලා බලමු. බලලා ආයෙත් කෝල් එකක් ගමු. ඊට පස්සේ ඩිසයිඩ් කරමු මොකද කරන්න කියලා. සිද්ධාලේප සෑම ගෙදරකම සිටිය යුතුවද මහත්මයා? වසර 90ක විශ්වාසය. දඟකාරයන්ට ගෝය වෙතින් අලුත්ම සුවඳ වර්ග දෙකක්ම ගෝයා සෝප් දඟකාර සුවඳ. සකුණි කෑවද? නෑ නංගිලා ගැන්නේ. මොනාරි කාලා ඉන්න. එපා මට බඩගිනි. සකුණි ඔයාවත් ඔයාලගේ තාත්තට තේරුම් කරලා දෙන්න. නැත්තම් මේ හැම දෙයක්ම විනාශ වෙයි. අපේ අම්මගෙන් ආයේ කරදරයක් වෙන එකක් නෑ නංගිලගේ අම්මේ. මම ඔයාගේ අම්මගේ හැටි දන්නවා සකුණි. එයා මා හිත පපුවන් නැති ගෑණි. මං කියනවට නංගිලගේ අම්මෝ ඉවසන් හිටියා වගේම තව ටිකක් ඉවසන් ඉන්නකෝ. මං ඉවසුවේ නැත්තම් මගේ පවුල කැඩිලා ගොඩක් කල් සකුණි. මට ඉවසන්නම බැරි. අච්චර වංචාවක් කරපු වාගේ අම්මට වාගේ තාත්තා උදව් කරන්න ගියේ එක. අම්මේ ආයේ මෙහෙ එන්න ගත්තා නංගිලගේ අම්මේ. ඒක නවත්තන්න තාත්තිය වගේ තීරණයක් ගන්න ඇති. ඒ කියන්නේ ඔයත් මේ හැම දෙයක්ම දැනගෙන හිටියද? මේකයි නංගිලගේ අම්මේ. ඔයා මේ හැම දෙයක්ම ඒ ටු සෙට් දැනගෙන හිටිය කියලා මට හිතෙනවා. මට මුකුත් උනාට කමක් නැහැ කියලා වා හිතන්නේ නැති. මොනවා නැතේ ඉන්න වාගේ අම්මයි තාත්තයි නේ. ඒ දෙන්නා එකතුනොත් හොඳයි කියලා වාට හිතෙන්නේ නැති. මං කවදාවත් එහෙම හිතලා නැහැ. නැත්නම් මොකද? තාත්තා ලොකු සල්ලියක් ජයන්ට් දුන්නා කියලා වා නොදැන හිටියේ නෑනේ සකුණි. නේද? මගෙත් එක්ක ඉඳලා ඔයා මා සවුත් වැඩක් කරේ. එකට ඉඳලා බෙල්ල කපනවා කියන ඔයගේ වැඩවලට. අනේ මං කවදාවත් ඔයාට වැරද්දක් කරලා නැහැ නංගිලගේ අම්මේ. තාත්තයි දුවයි එකතු වෙලා ඔය කරපු හරිය හොඳටම ඇති. අර ප්‍රභාත් කියන හොරත් එක්ක එකතු වෙලා ඔයාලගේ අම්මා සල්ලි දීපලයි තියෙන ටික ඔක්කොම අරන් ගිහිල්ලා ඒවත් නැති වුණාට පස්සේ හාය ඇවිල්ලා ඔයාලගේ තාත්තගෙන් සල්ලි ඉල්ලනවා. ඇත්තටම තාත්තගෙන් සල්ලි ඉල්ලද්දි ඔයාට තිබ්බා එකට මැදිහත් වෙන්න. හේත් එන්නේ ඔයාගේ අම්මා කියලා වා මවාගත්තු සීනි බෝල ලෝකෙකට රැවටිලා ඔයා කට වහගෙන හිටියා.
ඔය දන්නවද සකුණේ? මම ඔයාලගේ තාත්තත් එක්ක කතා කරන්න යන හැම වෙලාවෙම එයා කියන යයි නිස්ට්‍රෙස් එකලු. එයාට බිස්නස් ප්‍රශ්නලු. එයාට බිස්නස් පාඩු වෙලාලු. එයාට නිදාසෙ පාඩු ඉන්න දෙන්නලු. එයාට මේ ගෙදර ඉන්න කපා වෙලාලු. එයා මේ කරන කියන දේවල් නිසා මටයි බෙල් වල දා ගන්න වෙලා තියෙන්නේ. Horizon Campus 2024 Intake 2. Register now. ක්‍රිස්ටිනා මොනවද කල්පනා කරන්නේ? ඒ මම අද ගෙදර ගියේ නැතත් අනිවාර්යයෙන්ම චර්ච් එකට යන්න ඕනේ. අර අංකල් බලන්නද? ඔව් වින්සුකි. එයා මං එනකම් බලාගෙන ඉන්නවා. ඔයා කිව්වද අපිත් එනවා කියලා? මං අංකල් පීටර්ට කිව්වා. කොහෙද? අංකල් පීටර් තමයි චර්ච් එක බලාගන්න ඉන්න කෙනා. එයා හරහා තමයි මං හැමදේම කෝඩිනේට් කරන්නේ. ඒ අංකලුත් හරිම හොඳ කෙනෙක් කනේ. මිස් ජැනර් මොකද කරන්න හදන්නේ? මං සකුණගේ ඩැඩාට කෝල් කරන්න හදන්නේ. සකුණ ගෙදර ආවද කියලා බලන්නද? ඌනේ අපිට තවත් බලන් ඉන්න බෑනේ. මේ ළමයාට මොකද්ද උනේ කියලා දැනගන්න ඕනේ. නැත්තම් හැම ප්‍රශ්නයක්ම මගේ ඔළුව උඩින් තමයි යන්නේ. ස්ටැරට් කලබල නොවී ඉන්නකෝ. මොනවද ඔයා කියන්නේ? මීටේහා මං කලබල වෙන්න හොඳ නැද්ද? නෑ. මන්නේ මම කියන්නේ මිස් ජැනට් සකුණිගේ තාත්තට කෝල් කරන්න එපා. ඉන්නකෝ මං සකුණිට කෝල් එකක් ගන්න. මීට කලින් කෝල් කරලා ආන්සර් කරේ නැහැ නේද? හරි හරි. ඉන්නකෝ ඉන්නකෝ. මං කෝල් එකක් කරන් බලන්න. එහෙනම් මං ඉන්න තැනම ගන්නකෝ. මාට කීප සැරයක්ම කෝල් කරා. අනේ ඇත්තද මගේ ෆෝන් එක සයිලන්ස් දාලා තිබ්බේ. සයිලන්ට් දාලා තමයි. අපි මේ හොඳටම බය වෙලා. ඇයියේ? ඇයියේ කියලා අහන්නේ? ඔයාට තිබ්බනේ ගෙදර ගිහිල්ලා මම පරිස්සමෙන් ගෙදර ගියා කියලා මැසේජ් එකක් හරි දාන්න. අපි මෙහෙ බය වෙලා බලාගෙන ඉන්නවනේ. අනිත් එක තමයි මිස් ජනට් තව ටිකෙන් ඔයාගේ තාත්තට කෝල් කරන්න හැදුවේ. තාත්තට ගන්න? ඔව් සකෝ. අපි හැමෝම හොඳටම බය වුණා. ඔයාට මොකක් හරි කරදරයක්ද දන්නේ නැහැ කියලා. අනේ සෝරි ක්‍රිෂ්. එහෙම මොකුත් නැහැ. හරි හරි. එහෙනම් ඒකවලක් නැහැනේ. මේ ඔයා දැම මෙනවද? අපි රෙඩි වෙලා ඉන්නේ. මං තව ටිකක් පරක්කු වෙයි. ක්‍රිෂ් අපේ ගෙදර ලොකු ප්‍රශ්නයක්. එහෙමද? එතකොට අපි මොකද කරන්නේ? තාත්තිත් ගෙදර නැහැ. එළියට ගිහිල්ලා මම මේ ආනකන් ඉන්නේ. මට වාහනේ ඉල්ල ගන්න විදියක් නැහැ. එයා ෆෝන් එකක් දාලා ගිහිල්ලා මට කතා කරගන්න විදියකුත් නැහැ. ඒ කියන්නේ ට්‍රිප් එක කැන්සල් කරනවද? අනේ එහෙම කරන එක හරි නැහැනේ. ඔයාලා ලෑස්තිලා ඉන්නේ. ඒකට කමක් නැහැ සකෝ. ඔයා ඉස්සරවල ඔයාගේ ප්‍රශ්න විසඳගෙන ඉන්නකෝ. මේ අනික තාත්තිගෙන් මේ වෙලාවෙ වෙහිකල් එක ඉල්ලන්න යන්න එපා. අපි වෙන දවසක ට්‍රිප් එක යමු. ඔයා පරිස්සමට එන්නකෝ. හොඳද? බයි. බයි. සකුණි ගෙදර ගිහින්නේ? එහෙනම් එච්චරයි. මොකද්ද සකුණිට වෙලා තියෙන්නේ?
මේ සකුණ ඇත්තටම ගෙදර ගිහින්නේ? ගෙදර නම් ගිහිල්ලා. හැබැයි යාට ගෙදර පොඩි ප්‍රශ්නයක් වෙලා. ඇහුවේ නෑ මොකද්ද කියලා? පිස්සුද? මිනිස්සුන්ගේ පර්සනල් දේවල් එහෙම අහන්න බලන්ද? මේ ඒ කියන්නේ අපිට අද ගමන යන්න වෙන්නේ නෑ නේද? එක්ස් අද ඔයා උදේම නැගිටලා. ඕ පීටර් මං අද ටිකක් උදේම ඇහැරුණා. ඇයි අද මුකුත් විශේෂ දෙයක් සිද්ධ වෙනවද? ඔව් අද අර ළමයා එනවා කිව්වනේ. ආ ක්‍රිස්ටිනා යාගේ යාළුවොත් එක්ක මෙහෙ එනවා කියලා මමත් දන්න. එහෙනම් පීටර් දැනගෙන ඇයි මගෙන් අහන්නේ? නැහැ මං බැලුවේ ඔයාට ඒ කියපුවා මතකද කියලා බලන්න. ක්‍රිස්ටිනා එනවා කියලා මං දන්නවා පිට. හැබැයි එයා එයාගේ යාළුවෝ එක්ක එනවා කියලා මං දැනන් හිටියේ නැහැ. එයා එයාගේ යාළුවොත් එක්කගෙන ඇවිල්ලා ඔයාට ඉන්ට්‍රඩියුස් කරන්න ක්‍රිස්ටිනා හිතන් ඉන්නේ ඇති. ක්‍රිස්ටිනා කියන්නේ හරිම හොඳ ගෑනු ළමෙක්. මම මේ බැලුවේ ක්‍රිස්ටිනා වෙනදා එන වෙලාවත් පහු වුණා එන්නේ නැතුව වද්ද කියලා. නෑ නෑ පීටර්. යා එන්නේ නැතුව ඉන්නේ. යා එනවා පීටර්. ඔව් නේද? එන්නේ නැත්තම් ඉතින් කෝල් එකක් වද්ද දෙනවද? මොකද ක්‍රිස්ටිනා දන්නවා අද මට බෙහෙත් ගන්න යන්න තියෙනවා. එනිසා යා අනිවාර්යෙන් එනවා පිට. ක්‍රිස්ටිනා කියලා කියන්නේ දාහකින් හොයාගන්න බැරි ගෑනු දරුවෙක්. කැලින් මිලියනපති සෑම දිනකම ලක්ෂපතියේ සෑම මාසයකම මිලියනපතියේ කපවීමෙන් ඉදිරියට යන සැබෑසූරයින්ට මයිලෝ දැන් රුපියල් 130යි. ස්ටාර් ඩිෂ්වොෂ් ඩිෂ බීජ නසයි. ස්ටාර් ඩිෂ්වොෂ් මැජික් ටප් එක. එක්ස් ඔයා හිත සන්සුන්ව හිතන්න බලන්න. එතකොට ඔයාගේ ඔය අමතක වෙච්ච අතීතය ආයෙ මතක් කරගන්න පුළුවන් වෙයි. මං තේජාන් එක කොළඹ යන ගමන දන්නේ ඔයා විතරයි. ඒක හිමිසරේ අපේ තාත්තට කිව්වනේ. මං ඇයි මිස් එහෙම කරන්නේ? එහෙම කරන්නේ මං කොළඹ යන ගමන කැන්සල් කරන්න. මට පාඩු කරන්නනේ. මොකද සර් නම් හොරගම් කරමු කතාව? ආ ඒ තේජාන් මේ පරණ කතාව. මේ හැම දෙයකටම වල් කියන්න ඕනේ ඔයා. මට මේ කතාව හඳුනන තව කිසිහෙදි. පයන බොඩි නේ. යන්න යන්න. පය යන්නේ කමයි හොඳ.